ආයිබුවන් යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වන සුන්දර වාසනාවන්ත ජුනි මාසයක් වේවා. අපගේ නාලිකාව නර්මන දේශීය විදේශීය සහෘද මිතුන කටක තුලා. හිතෝතුනි ජුනි මාසය කියන්නේ විශේෂයෙන්ම ග්‍රහමාරුවීම් පහකට එහා සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එම ග්‍රහමාරුවීම් වැඩි ප්‍රමාණයක් ඔබේ ලග්නයට අනුව ඔබට සුභඵලදායී තත්ත්ව ඇපිකිරීමට විශේෂයෙන්ම හේතු වෙනවා. එහෙමනම් හිතෝතුනි ඔබේ ඉලක්ක සපුරා ගන්න, ඒ වගේම බලාපොරොත්තු ඉෂ්ට කරගන්න, ජීවිතයට අලුත් යමක් එකතු කරගන්න මෙන්න මේ ග්‍රහ චලන, එහෙම නැත්නම් ග්‍රහ රිද්ම රටා, ග්‍රහ රාශි වෙනස් වීම ඔබේ ජීවිතයට සුවිශේෂ වෙනවා. හිතෝතුනි පලාපල අසන සෑම දිනාටම අපි නැවත සිහිපත් කරනවා. අපි මේ කතා කරන ඒ ග්‍රහයන්ගේ සුභඵල ඔබේ ජීවිතයට සාර්ථකව අත්පත් වන්න නම් විශේෂයෙන්ම ඒ ග්‍රහයට අදාළව ඔබේ ජන්මපත්‍රයේ එම ග්‍රහයා බලවත් වීම වගේම එම ග්‍රහයාගේ අන්තර්දසා මහදසා ගත කරනවා නම් ඔබට ඒ සුභඵල කියන ආකාරයෙන්ම ලැබේවි. එහෙමනම් හිතෝතුනි මෙතෙන් සිට ඒ ගැන වැඩි වශයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. සැවම දැනුවත් වෙමු. විශ්වයත් සයිභාවකාශයත් මුසුකළ සබුද්ධික ඔබගේ ආදරණීය ජෝතිෂ නාලිකාව. ආයිබුවන් මිතුන ලග්න හිතෝතුනි ජුනි මාසේ හරියටම රවි ග්‍රහයා ඔබගේ දොළොස්වැන්නේ ගමන් කළා. විශේෂයෙන්ම ජුනි මාසය 15 දක්වා අන්නේ ගමන් කරපු කාලේ සීමාව තුළ ඇතිවෙච්ච බාධක තත්ත්ව, ගැටලු තත්ත්ව අවම කරවමින් හරියටම 15 වෙනිදා රවි ග්‍රහයා ලග්නගත වීම ඔබට සුබදායී වෙනවා. විශේෂයෙන් ඔබ තුළ උත්සාහය, උනන්දුව, කැපවීම, ඒ වගේම ආත්මාභිමානය ඇති කිරීමට රවි ග්‍රහයා ඔබට විශේෂයෙන්ම ශක්තිය ලබා දෙනවා. ඒ වගේම හිතෝතුනි ඔබගේ වික්‍රමයන්, ඒ වගේම ප්‍රසිද්ධිය, ගෞරවය, කීර්ති නාමය වර්ධනය කිරීමටත් මෙන්න මේ රවි ග්‍රහයා ඔබට විශේෂයෙන් උපකාර කරනවා. ඒ වගේම එම ශක්ති විශේෂ ඔබට යහපත් ක්‍රියාත්මක වෙනවා. එමනම් හිතෝතුනි අපි තවත් ග්‍රහ ශක්තියකට ගමන් කරමු. ඒ වගේම හිතෝතුනි අඟහරු ග්‍රහයා විශේෂයෙන්ම ශක්තිය, වේගය, ක්‍රියාත්මක වීමේ බලයට බලපෑම් කරන කුජ හෙවත් අඟහරු ඔබගේ 11 වැන්නට ගමන් කරනවා හරියටම ජුනි මාසේ 1 වෙනිදා. විශේෂයෙන්ම ඔබට මෙන්න මේ අඟහරුගේ බලවත් වීම රුචක කියන යෝගයක් හැදෙනවා. අන්නේ නිසා ඔබගේ ආදායම් මාර්ග, ඒ වගේම ලැබීම් මාර්ග වර්ධනය කරගන්න, අලුත් වැඩපිළිවෙළල් ක්‍රියාත්මක කරන්න සුදුසුම කාලය බවට පත් වෙනවා. ඒ වගේම හිතෝතුනි ඔබගේ හඹා යන ගතිය, වේගය, ඒ වගේම ක්‍රියාකාරීත්වය විශේෂ වශයෙන් වර්ධනය වෙන ග්‍රහ තත්ත්වයක් තමයි අඟහරු බලවත් වීම. ඒ වගේම දරුවන්ගේ දියුණුව, අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වය, අධ්‍යාපන කටයුතු වලට යොමු වීම හා ඒ තුළින් ජයග්‍රහණ අත්පත් කර ගැනීම මෙන්න මේ අඟහරු බලවත් වීම විශේෂයෙන්ම ඔබට බලපෑම් කරනවා. හිතුවතුනි තව දෙයක් තමයි ඔබ බොහෝ වෙලාවට තරඟ විභාග, වාද විවාද, ඒ වගේම ජයග්‍රහණය පතා කරන කටයුතු වලින් ඔබට සාර්ථක ප්‍රතිඵල, ජයග්‍රහණ අත්පත් වීමටත් මෙන්න මේ අඟහරුගේ ශක්තිය විශේෂයෙන්ම හේතු වෙනවා. ඒ වගේම හිතෝතුනි ඔබ මේ දකින බුද්ධ ග්‍රහයා ඥාණයට, බුද්ධියට, දැනුමට, ප්‍රඥාවට අධිපති ඔබගේ ලග්නය අනුව විශේෂයෙන්ම මිතුන රාශිය, එහෙම නැත්නම් ලග්නයට පැමිණීම භද්‍රා කියන යෝගයකට සම්බන්ධ වෙනවා. හිතෝතුනි මෙන්න මේ තත්ත්වය ඔබට ඉතාම යහපත් වෙනවා. බුද්ධිය, දැනුම, ඒ වගේම හැකියා, දක්ෂතා වර්ධනය වෙනවා වගේම සෑම ප්‍රශ්නයක්, ගැටලුවක් හමුවීම ඔබගේ බුද්ධිය, දැනුම තුළින් ඔබට විසමම් සොයලා ජයග්‍රහණය දක්වා ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ලග්නයේ බුධ බලවත් වෙලා හත්වැන්න දකිනවා කියන්නේ යහපත් වූ වාසිදායක මිත්‍ර සම්බන්ධතා ගොඩනගෙනවා. ඒ වගේම විවාහ මංගල යෝග ප්‍රමාද වෙච්ච අයට තමන්ගේ අරමුණු සාර්ථක වෙනවා. ඒ විතරක් නෙමෙයි හිතෝතුනි විශේෂ වශයෙන්ම ඔබට මෙන්න මේ කාල සීමාව තුළ ඔබ ප්‍රේම සම්බන්ධයක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම්
ඔබට වටිනා ඒවගේම වැදගත් ඒවගේම ඔබට බොහෝ ඇලුම් කරන ප්‍රේම සම්බන්ධතා ගොඩනැංවීමට මෙම ග්‍රහතත්වය විශේෂයෙන්ම හේතු වෙනවා. ඒ වගේම වචනයේ බලය වැඩි, සංනිවේදනය වැඩි, විශේෂයෙන් වචනය එහෙම නැත්නම් භාෂාව එහෙම නැත්නම් කතනය යොදාගෙන ඔබට ඔබගේ ව්‍යාපාර වෘත්තීය සාර්ථකත්වයක් කරගැනීමේ හැකියාව ලැබෙන ග්‍රහ ශක්තියක් තමයි බුද බලවත් වීම. ඒ වගේම හිතුවතුනි මෙන්න මේ සිකුරු ග්‍රහයා කාමයට සැප සම්පත්වලට ඒ වගේම සැප පහසුවට අධිපති සිකුරු ග්‍රහ උත්තමාවිය ඔබගේ ලග්නයට සපමිනෙනවා හරියටම ජුනි මාසේ 12 වෙනිදා. එතෙක් පැවති අධික වේදම් තත්ත්වය අවම වෙලා මානසික සහනය ඒ වගේම සැප සම්පත් ලැබීම වෙනදාට වඩා ගැටලු බාධක හමුවේ තමන්ගේ මානසික තත්ත්වය යහපත්ව පවත්වා ගනිමින් ඒ වගේම ඔබේ සැප පහසුව වෙනුවෙන් යම් යම් දේවල් මිලදී ගන්න, විනෝද ගමන් යන්න, ඒ වගේම යාළුවොත් එක්ක වැඩියෙන් සම්බන්ධ වෙන්න, උත්සව සම්භාෂණ අවස්ථාවලට සහභාගී වෙන්න මෙන්න මේ සිකුරු ලග්නගත වීම විශේෂයෙන්ම හේතු වෙනවා. අර අපි කලින් සඳහන් කළ ආකාරයේ මංගල යෝග ප්‍රමාද වෙච්ච අයට ඒවා සාර්ථක වීමටත් සිකුරුගේ ශක්තිය ඔබට විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම හිතෝතුනි ඔබ මේ දකින ගුරු ග්‍රහය විශේෂයෙන්ම ඔබගේ දොළොස්වැන්නේ ගමන් කිරීම එක් පැත්තකින් ඔබට පරිත්‍යාගශීලී ගතිගුණ වැඩියෙන් පෙන්නුම් කරනවා වගේම යම් යම් අයගේ කරදර ඒ වගේම අවශ්‍යතා වෙනුවෙන් ඔබට යම් යම් දේ කැප කරන්නත් මෙන්න මේ කාල සීමාවේ සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ බොහෝ වෙලාවට ආගමික පැත්තට එහෙම නැත්නම් අධ්‍යාත්මික පැත්ත යම් ආකාරයක වර්ධනය කර ගැනීමටත් උත්සාහයක් ගන්නා බව මෙන්න මේ ගුරුගෙන් පෙන්නුම් කරනවා. ඒ වගේම අපිට අමතක කරන්න බැරි ග්‍රහයක තමයි සෙනසුරු ග්‍රහය නම වෙන්නේ ගමන් කරනවා මේ මාසය පුරාවටම එයත් ඔබට යහපත් වෙනවා විශේෂයෙන්ම භූමි සම්පත් ඒ වගේම කුඹුරු ඉඩකඩම් භූමිය සම්බන්ධ කටයුතු වලින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම වගේම ඔබේ උත්සාහය උනන්දුව කැපවීම උපරිම වශයෙන් පවත්වා ගැනීමටත් ශනිගේ ශක්තිය ඔබට විශේෂයෙන්ම ඉවහල් වෙනවා. ඒ වගේම හිතෝතුනි අපි අමතක නොකළ යුතුයි රාහු ග්‍රහය. ඔබගේ දසවැන්නේ මේ මාසෙම ගමන් කරනවා. ඒ වගේම ඔබගේ රැකියාවේ වෙනස් වීම, ඒ වගේම රැකියාව සම්බන්ධයෙන්, ව්‍යාපාරයේ සම්බන්ධයෙන් ගමන් බිමන් අධික වීම, ඒ වගේම ස්ථාන පදිංචි වෙනස් වීමත් මෙන්න මේ රාහුගේ බලය නිසා අපේක්ෂා කළ හැකි වෙනවා. විශේෂයෙන්ම රාහු ග්‍රහය ඔබගේ ජන්මවත්‍රයේ බලවත් නම් මේ හැම වෙනස් වීමක්ම ඔබට සුබදායක විදිහට, ඒ වගේම ජන්මවත්‍රයේ රාහු දුර්වල නම් මේ වෙනස් වීම ඔබට අසුබදායක විදිහට පාඩු සහිතත්ව ඇති කිරීමට විශේෂයෙන්ම හේතු වෙනවා. එහෙමනම් මිතුන ලග්න හිතෝතුනි මේ ජුනි මාසයේ පුරාවටම සිදුවන ග්‍රහ තත්ත්වයන් එකින් එක අපි විග්‍රහ කරා. විශේෂයෙන් මේ කියන සුබකල ඔබට වැඩිවිදියෙන් ලබන්න පුළුවන් ඔබට ගමන් කරන්න සිද්ධ වන අවසාන ජයග්‍රහණය. ඒ වගේම හිතෝතුනි මේ කාල සීමාව තුළ වගේම උපන් ජන්මපත්‍රයේ ඔබගේ ඒ අදාළ ග්‍රහයන් බලවත් නම් ඔබට තවත් සුබඵල ලැබීමේ හැකියාව ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් හිතවතුනි මිතුන ලග්න හිතවතුන්ට ජුනි මාසය වාසනාවන්ත සුබ මාසයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුති. ආයිබුවන් කටක ලග්න හිතවතුනි ජුනි මාසයේ ග්‍රහ පිහිටීම් අතර විශේෂයෙන්ම ඔබගේ රවි ග්‍රහය හරියටම ජුනි මාසේ 15 දක්වා ඔබගේ 11 සැන්නේ ගමන් කරා. ඒ ඔබට යහපත් තත්ත්වයක්. නමුත් හිතවතුනි ජුනි මාසේ 15 පස්සේ රවි 12 වෙනට ගමන් කරනවා. අන්නේ තත්ත්වය විශේෂයෙන්ම ඔබට යම් ආකාරයක වියදම් පක්ෂය අධික වීම, ඒ වගේම ආතතිගත මානසික පීඩා ඇති කිරීමට හේතු වෙනවා වගේම ශරීරයේ ඌෂ්ණාධික තත්ත්වය වැඩි කිරීමටත් හේතු වෙනවා. නමුත් හිතවතුනි ඔබගේ අඟහරු ග්‍රහය හරියටම ජුනි මාසේ ආරම්භ වෙනකොටම ඔබගේ දසවැන්නට පැමිණීම වෘත්තීය වශයෙන්, ව්‍යාපාරික වශයෙන්, ඒ වගේම රැකීරක්ෂා සම්බන්ධයෙන් ඔබට යහපත් තත්ත්වය ඇති කිරීමට හේතු වෙනවා. විශේෂයෙන්ම අඟහරු 10ට ඇවිල්ලා රුචංග කියන යෝගයට සම්බන්ධ වෙනවා. අඟහරු බලවත් වෙනවා. එහෙමනම් රැකීරක්ෂාවේ උසස් වීම, ඒ වගේම ව්‍යාපාර දියුණුව, ඒ වගේම ඒ ව්‍යාපාර රැකී රක්ෂාවලට ඔබට තියෙන උත්සාහය උනන්දුව කැපවීම උපරිම වශයෙන් ක්‍රියාත්මක කරලා
ඒ තුළින් යම් ආකාරයක සුභවාදී ප්‍රතිඵල ආර්ථික ලාභ ලැබීමට ඔබට වාසනාව පවතින ග්‍රහ ශක්තිය. ඒ වගේම හිතෝතුනි අඟහරු බලවත් වෙනවා කියන්නේ ඔබට තියෙන සතුරු කරදර බාධක බලවේගවලට ශක්තිමත්ව ඔරොත්තු දෙන්න, එහෙම නැත්නම් ඊට සාර්ථකව මුහුණ දීලා ජයග්‍රහණය අත්පත් කර ගැනීමටත් ඔබට විශේෂයෙන්ම මෙන්න මේ අඟහරු බලවත් වීම සුබදායි ආකාරයට ක්‍රියාත්මක වෙනවා. හිතෝතුනි අපි කතා කරමු බුධ ග්‍රහය. එමනම් හිතෝතුනි ජුනි මාසේ 14 දක්වා බුධ 11 වෙනි ගමන් කරා. ඒ වගේම ජුනි මාසේ 14 න් පස්සේ ඔබගේ වැස්ථානයේ එහෙම නැත්නම් 12 වෙනිදට බුධගේ ආගමනය යම් ආකාරයක ඔබ කරන කටයුතු වලදී සිහි බුද්ධිය කල්පනා ශක්තිය විශේෂයෙන්ම පවත්වා ගත යුතුයි. අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට අභියෝගාත්මක තත්ත්ව ක්‍රියාත්මක වුණා අවසානයේ ඒවාට විසඳුම් ලැබීමේ හැකියාවක් විශේෂයෙන්ම පවතිනවා. ඒ වගේම හිතුවතුනි පොඩ්ඩක් මේ කාල සීමාවේ කල්පනාකාරී වෙන්න ඔබට යම් යම් චෝදනා අපවාද ටිකක් වැඩියෙන් ඔබට දැනෙන්න පුළුවන්. ඔරොත්තු දීමේ හැකියාව ඇති කරගන්න, දරා ගැනීමේ හැකියාව ඇති කරගන්න, ඉවසීමේ හැකියාව ඇති කරගන්න. ඒ තුළින් ඔබට ඒවා සමනය කිරීමේ හැකියාව පවතිනවා. හිතුවතුනි තව ග්‍රහ ශක්තියක් තමයි මේ සිකුරු. සිකුරු ග්‍රහයත් ඔබගේ 12 වෙනිදට පැමිණෙනවා. එහෙමනම් හිතුවතුනි අදහස් වෙන්නේ ඔබට ගමන් බිමන් අධික වෙන්න පුළුවන්. ඒ වගේම විනෝද කටයුතු වෙනුවෙන් වැඩියෙන් වැය කරන්න. ඒ වගේම ඔබගේ සතුට සැප පහසුව පවුලේ සැප පහසුව වෙනුවෙන් යම් ආකාරයක වැඩි වැය බරක් දරන්න මෙන්න මේ ග්‍රහ ශක්තියත් එක්ක සිද්ධ වෙනවා. අන්නේ හේතුව නිසා ඔබ විශේෂයෙන් වියදම් කළමනාකරණය කිරීම ගැන විශේෂ අවධානයක් යොමු කිරීම ඔබේ එම தත්ත්වය වළක්වා ගැනීමට හේතු වෙනවා. ඒ වගේම හිතෝතුනි මෙන්න මේ ගුරු ග්‍රහයත් ඔබගේ 11 වෙනි ගමන් කිරීම ඔබට අර අනිකුත් ග්‍රහයන්ගෙන් ඇතිවෙනා වූ ඒ අපල தත්ත්වවල යම් ආකාරයක සමනය කර ගැනීමක් කරගැනීමේ හැකියාව පවතිනවා. හැබැයි හිතෝතුනි ඒ හැකියාව ඔබට ලැබෙන්නේ ඔබ අධ්‍යාත්මීය වශයෙන් ශක්තිමත් වුනොත්, එහෙම නැත්නම් ආගමික පැත්තෙන් ඔබ සිල්වත් වුනොත්, ඒ වගේම යහපත් පැවතුම් පවත්වාගෙන ගියොත් එම தත්ත්වය අවම කරගන්න ගුරුගේ ශක්තිය ඔබට ඉවහල් වේවි. ඒ වගේම හිතෝතුනි සෙනසුරු ගහය 8 වෙනි ගමන් කරනවා. අභියෝග එයි, ගැටලු එයි, ඒවාට ශක්තිමත්ව මුහුණ දෙන්න ඔබ උත්සාහ ගත යුතු කාල පරිච්ඡේදයක් වෙනවා. හිතෝතුනි රාහු 9 ගමන් කරනවා මේ මාසය පුරාවටම. අන්න ඔබට ඒකින් යහපතක් ඇති වෙනවා. විදේශගත වීම අපේක්ෂා කරන අයට තමගේ අරමුණු ඉෂ්ට සිද්ධ වෙනවා. වගේම විදේශගත හිතෝතුන්ටත් යම් ආකාරයක සහනශීලීපත්ව මේ තුළින් අපේක්ෂා කළ හැකි වෙනවා. එහෙමනම් ජුනි මාසය කියන්නේ ඔබට සමබර වූ මාසයක් වෙනවා. අන්නේ පප්පේ තේරුම් අරගෙන සුභවාදී මෙන්ම අසුභවාදී ග්‍රහ ශක්තියනුත් මනවින් හඳුනාගෙන ඔබ කටයුතු කරොත් මේ මාසයේ ජයග්‍රහණය කිරීමේ හැකියාව ඔබට පවතිනවා. එහෙමනම් කටකලක් නැ ඔබට වාසනාවන්ත ජුනි මාසයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුති. ආයිබුවන් වාසනාවන්ත සුබ දවසක්. තුලා ලග්න හිතවතුනි මෙන්න මේ ජුනි මාසයේ සිද්ධ වෙන ග්‍රහ ශක්තියින් අනුව ඔබට වැඩි ප්‍රමාණයක් සුභවාදී ග්‍රහ ශක්තියින් ක්‍රියාත්මක වෙනවා. ඒවා හරියට හඳුනාගෙන ඒ සම්බන්ධව ඔබ දැනුවත් වෙලා හිටියොත් ඔබට ජයග්‍රහණය ලබන්න මෙන්න මේ වීඩියෝව ශක්තියක් වේවි, ප්‍රයෝජනවත් වේවි. එහෙමනම් හිතවතුනි අපි බලමු ඉස්සෙල්ලම රවි ග්‍රහය. ඔබගේ ලග්නයට අනුව හරියටම ජුනි මාසේ 15 වෙනිදා නම යන පුණ්‍යස්ථානයට ගමන් කරනවා. ජුනි 15ට කලින් ඔබට තිබිච්ච අසනීප තත්ත්ව, ආතති තත්ත්ව, ඒ වගේම යම් යම් ඌෂ්ණාධික රෝග තත්ත්ව තිබුණා නම් අන්නේ තත්ත්වය වෙනස් වෙලා රවිගෙන් ලැබෙන සුභඵල ඔබට ලැබීමට හේතුකාරක වෙනවා. විශේෂයෙන් විදේශ ගමන් සාර්ථක වීම, පිය උරුමයන් අත්පත් වීම රවිගෙන් අපේක්ෂා කළ හැකි සුභඵල වෙනවා. එමනම් හිතුවතුනි අඟහරු ගහය හරියට ජුනි මාසේ ආරම්භ වෙනකොටම ඔබගේ හත්වැන්නට පැමිණෙනවා. රුචක යෝගයකට සම්බන්ධ වෙනවා. අඟහරු බලවත් වෙනවා. මේ මාසේ පුරාවටම අඟහරු බලවත් වෙලා ඉන්න නිසා ඔබ තුළ වෙනදා නොතිබූ ආකාරයේ උත්සාහවන්ත බවක්, ක්‍රියාශීලී බවක්, ඒ වගේම ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරන්න
අවශ්‍ය ශක්තිය ඔබ තුළ නිර්මාණය වෙනවා. විශේෂයෙන් ඔබගේ හැකියා දක්ෂතා වර්ධනය වෙනවා. තරඟ විභාග ඒ වගේම ජයග්‍රහණය පතා කරන ඕනෑම කටයුත්තකදී ඔබට ජයග්‍රහණය ලැබීමට විශේෂයෙන්ම හේතු වෙනවා අඟහරු බලවත් වීම. ඒ වගේම හිතුවතුනි අඟහරු කියලා කියන්නේ දෙවන්නාධිපති ධනස්ථානාධිපති. එහෙනම් ඔබ උත්සාහ ගත්තොත් ඔබ ක්‍රියාත්මක වුණොත් හරියට සැලසුමක් අනුව කටයුතු කරොත් ඔබට මෙන්න මේ අඟහරුගේ බලවත් වීම තුළින් ආර්ථික ලාභ ධනෝපායන මාර්ග සකසා ගැනීමේ හැකියාව ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය. ඒ වගේම හිතුවතුනි ඔබ මේ දකින බුධ ග්‍රහය හරියටම ජුනි මාසේ 9 වෙනිදා ඔබගේ පුණ්‍යස්ථානයට නම වෙන්නට ගමන් කරනවා. පහුගිය කාලේ කරපු ගත්ත වැරදි තීන්දුව තීරණ නිසා වෙච්චි පාඩු අවම කරගෙන අලුත් විදිහට ඒ තත්ත්ව වෙනස් කරමින් අලුත් වැඩපිළිවෙලක් යටතේ බුද්ධිමත්ව බුද්ධිය ඉස්මතු කළා ඔබට කටයුතු කිරීම තුළින් යම් යම් ප්‍රයෝජන අත්පත් කරගැනීමේ හැකියාව අත්පත් වෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රවල කටයුතු කරන අයට තමන්ගේ දක්ෂතා හැකියා අනුව යම් යම් සුබඵල අත්වීමේ හැකියාව ඒ තුළින් පෙන්නුම් කරනවා. හිතවතුනි අනිත් ග්‍රහය තමයි මෙන්න මේ සිකුරු ග්‍රහය. හරියටම ජූනි මාසේ 12 වෙනිදා නම වෙන්නට පුණ්‍යස්ථානයට ගමන් කරනවා. ඉතාම හොඳයි. ඔබට සැප පහසුව වාසනාවන්ත භාවය විදේශ ගමන් සාර්ථක වීම ඒ වගේම උත්සව සම්භාෂණ වලට සම්බන්ධ වීම තමන්ගේ ශරීර සුව පහසුව සඳහා යම් යම් දේ මිලදී ගැනීම අන්න ඒ වගේ සුබදායි කටයුතු අපේක්ෂා කරන අයට ඒවා සාර්ථකව අත්පත් වන කාල සීමාවක් තමයි සිකුරු ගහය නම වෙන්න පුණ්‍යස්ථානගත වීම. ඒ වගේම හිතවතුනි සෙනසුරු ගහයත් ඔබගේ පස්සෙන් මේ මාසයේ පුරාවටම ගමන් කරනවා. එයත් බොහොම හොඳයි. අධ්‍යාපන කටයුතු වලට ඔබගේ උත්සාහය උනන්දුව කැපවීම උපරිම වශයෙන් ක්‍රියාත්මක වේවි. ඒ වගේම ඔබට දරුවන්ගේ යම් යම් අවශ්‍යතා වෙනුවෙන් වැඩිපුර කාලය ගත කරන්න වැඩියෙන් වෙහෙසෙන්න වැඩියෙන් කැපවෙන්න මෙන්න මේ ග්‍රහ ශක්තියත් එක්ක සිද්ධ වේවි. ඒ වගේම හිතවතුනි අපි දන්නවා රාහු ග්‍රහය 6 වෙනි ගමන් කරන්නේ ඔබේ හැකියා දක්ෂතා ඒවට නිසි වටිනාකම් ඇගෙයීම් ලැබෙන කාලයක් වෙනවා. වගේම ඔබ ක්‍රියාශීලී තත්වයක් ඇතිවීමට රාහුගේ ශක්තිය ඔබට විශේෂයෙන්ම හේතු වෙනවා. ඒ වගේම මතක තියාගන්න ගුරු ග්‍රහය 8 වෙනි සිටීම අන්නේ තත්වය ඔබ සැලකිලි ලක් කරන්න විශේෂයෙන් බෝනවන රෝග දියවැඩියාව ඒ වගේම අධි රුධිර පීඩනය ඒ වගේම මේද තත්ත්ව පාලනය කරගෙන ඔබේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කළොත් එම තත්ත්ව මඟ අරවාගෙන තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයත් යහපත්ව පවත්වාගෙන අර කියන ග්‍රහයන්ගේ සුබඵල භුක්ති විඳීමට ඔබට හැකියාව පවතිනවා. එහෙමනම් තුලා ලග්න ඔබට මෙන්න මේ ජුනි මාසය වාසනාවන්ත සුබ මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සැමට ස්තුතියි.